ආයුබෝවන්. මගේ YouTube channel එකට ඔබ සාදරයෙන් මම පිළිගන්නවා. මං අද වෙනස් විදිහට වීඩියෝ එක කරන්න හිතුවා. පොඩි කාලය අඩු කරගෙනදත් එක්කලා මේ මං අද මේ පාඩමක් කරන්නේ. මේ මම අද හදාගත්ත මේ අලුත් sketch book එක. මේක මම ගෙනාවේ මේ කොලේ විතරක්, මේ පිට කවරේ විතරක් පිටකුටුවෙන්. ඊට පස්සේ ඒකට මම කොළ මේ අමුණලා හදාගත්තා. මේ කොළ ටිකක් අමුණලා මේ තැනකට දීලා කරවගත්තා. මේ පැත්තේ මේ කොළේ ඒත් පිටකුටුවෙන් ගෙනාපු කොළ මේවා මේ එක පැත්තක් දිලිසෙනවා, අනිත් පැත්ත හොඳට රෆ් කතියට තියෙනවා. දැන් මේකේ තමයි අඳින්න පුළුවන්. මේක මේ පැත්තේ අඳින්න පුළුවන් වෙන්නේ. කමුල තියෙන්නේ. මේ පැත්තේ අඳින්න පුළුවන් වෙන්නේ. මේ පැත්තට ගන්න වෙන්නේ. මේ පැත්තේ අඳින්න පුළුවන් වෙන්නේ. මේ දිලිසෙන මේ පැත්තේ අඳින්න බෑ. මේ රෆ් පැත්තේ තමයි අඳින්න පුළුවන්. මම අද පොඩි ස්කෙච් ටිකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේක පොඩ්ඩක් තැනකට දීලා මුණවගත්තා. මේක ගන්නට මේක හදාගන්න බෑ. මම මිනිස් රූප ටිකක ඉරියව් ටිකක් කරන්න තමයි හදන්නේ අද. බලමු අපි මේ දියසායන් වලින් වර්ණ දාන්න හදන්නේ. බලමු අපි අද මේක කරන්නේ කොහොමද කියලා. මම පොඩි සැකිල්ල දා ගන්නවා ඉස්සර වෙලා. මේ මේ යන්තම් මේ දිය සයන් වලින් නිසා මම පොඩ්ඩක් යන්තම් තමයි රූප ටික දැම්මේ. අපි දැන් මේක පාට කරමු. යන්තම් රූප ටික දැම්මේ. ගොඩාක් තලීට පෙන්සල් ඉර දැම්මේ නෑ.
අපි මෙතනින් පොඩි ළමෙක් දාමු මේ ඉඩක් තියෙන නිසා පොඩක් වෙන ළමෙක් දාමු අපි මේ හිස්ඉඩ ඉතුරු කරන්න අවශ්‍ය වෙන්න හැම අපි මෙතනත් පොඩි ස්කෙච්ච එකක් කරම මූුණක් අපිට අඳන්න පුළුවන් ඉඩ තියෙන විදියට
පොඩි ස්කෙච් බුක් එකක් අදාගෙන පිට මේ වගේ කොල ටිකක් අමුණගෙන මේ වගේ චූටි චූටි මේ කටු සටහන් ඔබට කරලා හුරු වෙන්න පුළුවන්. දැන් මේවම මේක මම හරි ලාභීට කරගත්ත වැඩක්. ඔබට පිටකොටුවෙන් මේ කොල ගෙනාවා, ගෙනල්ලා මේ 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 ෆයිල් එකත් පිටකොටුවෙන්මයි ගත්තේ. ඔය මේ මෙලිබන් වීදය ඒකේ තියෙන මයුර ලේන් එකේ යනකොට මේ වගේ පොත් ගන්න තියෙනවා. මේ එක එක දේවල් කොල කපලා ගන්නත් තියෙනවා. මේ පොතේ ප්‍රමාණයට ඕනම් කපාලා ඒකක් හදාගෙන මෙන්නත් පුළුවන්. ඒත් මේ මේ වගේ පොත මේ බඳින්න තියෙන්නේ ඒකට අල්ලලා හරි ගස්ස ගන්න පුළුවන්. ගස්සගෙන මේ වගේ පොඩි පොඩි ස්කෙච් කරන්න පුළුවන්. එන්න ගමන් එතකොට මේ මානව රූප හුරු වෙනවා හොඳට. දැන් ওই ගහක් මානව රූප විතරක් නෙමෙයි වෝටර් කලර්ස් ටෙක්නික් එක හුරු වෙනවා. මම අනිත් දවසේ ආයි කියලා දෙනවා මේ ගහක් අඳින හැටි, ගහක කොහොමද ඩීටේල්ස් කරන්නේ, ඒ වගේ විවිධ රූප අඳින හැටි ස්කෙච් කරගන්න හැටි මම කියලා දෙනවා නැවත පාඩම් වලදී. දැන් ඔයාලත් මේ වගේ දේවල් පොඩි ස්කෙච් කරලා බලන්න. එතකොට ඔයාලගේ ඒ චිත්‍ර විෂය ගොඩක් දියුණු කරගන්නත් පුළුවන්, හිතටත් ලොකු සතුටක් දැනෙනවා. දැන් වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.